අයිබෝවන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද සඳුදා පියුම් වෙලත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම දෙනාටම ඉතින් තවත් අලුත් දවසක තවත් අලුත් විදිහට ආරම්භ කරන්න ජීවිත අලුත් වෙන දවසක් බවට පත් කරගන්න ඔබට අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ජීවිතේ අපි හැමදාම කැමති හැමෝම සතුටින් ඉන්නවට හැබැයි අපි අන්න හැදිහා බලලා අපිව සසඳනවා නම් ජීවිතේ අපිට කවදාකවත් සතුටක් ළඟා කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඒ නිසා තමන්ට තමන් වෙන්න පුළුවන් නම් අන්න එතනින් තමයි අපිට සතුට අපේ ජීවිතයට ළඟා කරගන්න අවස්ථාව සැලසෙන්නේ නිසා අනිත් අය ඉන්න විදිහටවත් අනිත් අය කරන දේවල්වත් නෙමෙයි අපි හැමදාම සුබවාදීව යහපත් දේවල් ජීවිතයට එකතු කරගත්තොත් අපිට පුළුවන් අපි අපිම වෙලා අපි ගැන තෘප්තිමත්ව ජීවිතය යහපත් කරගන්න ඉතින් ඔබේ ජීවිතත් යහපත් කරගන්න තමයි අපි හැමදාම පියොම් වෙලෙන් උත්සාහ කරන්නේ එවෙනුවෙන් තමයි අදත් ඔබට අපි මේ පෙළගැස්මත් මතක් කරන්න සූදානමින් ඉන්නේ අද සඳදා පියොම් විදේ සුපුරුදු ලෙසම සූදානම් වෙනවා අපි සුබතාවස ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අද අපි කතා කරන්නේ සුගස්ථානිය කොයි ආකාරයෙන්ද පිහිටානේ නැත්තම් ඔබට නිවසක් හිමි කරගන්න වාසනාව තියෙනවද නැද්ද කියන එක වගේම ඒ ඔස්සේ වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ඔබ කොහොමද ලබා ගත යුත්තේ කියන වගේ තමයි අද ඔබව සුබ දවසින් අපි දැනුවත් කරන්නේ ඊට අනතුරු අපි සූදානම් වෙනවා කැඩුම් බිඳුම් පිඳුම් පිළිබඳව ඔබ දැනුවත් කරන්න සුවර්ණ විශේෂාංගෙන් විශේෂයෙන්ම මේ ස්නායු රෝග සම්බන්ධයෙන් කතා කරනකොට උරහිස් වේදනාව දණහිස් වේදනාව අපිට ඇති වෙනවා මේ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී ඔබව දැනුවත් කරන්නේ තුන්වන විශේෂාංගය බවට පත්වන්නේ ස්පුට්නික් ජාත්‍යන්තර සංවිධානය පිළිබඳ අපි ඔබට මතක් කරනවා එහි තරංග විස්තර කොයි ආකාරයෙන්ද කියලා වගේ අපි ඔබට දැනුවත් වෙන විශේෂාංගෙන් ඒ පිළිබඳවත් දැනුවත් කරන්න සූදානම් වෙනොත් ඉන්නවා ඉන් අනතුරුව අපි සූදානම් වෙනවා ඔබව දැනුවත් කරන්න හැඩරෝ විශේෂාංගෙන් විශේෂයෙන්ම මේ කේශ ලංකන ශිල්පියෙක් සම්බන්ධ කරගෙන අපි ඔබව දැනුවත් කරනවා විග් එකක් නැත්නම් අපි කොණ්ඩයක් කොහොමද නැවතත් සකස් කරගන්නේ ඒකට කොයි ආකාරයේද පිළියම් තියෙන කියන වගේ අපි හැඩරුව තුළින් ඔබව දැනුවත් කරනවා ඉතින් රැඳෙන්න හැමනම් අදත් උදෑසන 10 වෙනකම් මේ විශේෂාංගිනුත් එක්ක සඳ අපි ඔම්මෙලේ අපි ආරම්භ කරමු හැමනම් අද සඳ අපි ඔම්මෙලේ මුල්ම විශේෂාංගය සුබ දවසක් සුපුරුදු පරිදිම සුබ දවස වෙනුවෙන් අද දවසේදී සඳුදා අපි ඔම්මෙලට අපත් සමග එකතු වෙනවා ඔබේ ජීවිතය යහපත් කරන්න සතුට සෞභාග්‍ය ලබා දෙන ආකාරයට ඔබේ ජීවිතයට යහපත් දේවල් එකතු කරන්නට සුපුරුදු ලෙස අද දවසේදී අපත් සමග එකතු වෙනවා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තුපදේශක සාමශූරී සාම විනසරු කීර්තිශී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්නම් පූජකතුමන් අයිබන් සමිතවන් සුබ දැසනක් අයිබන් පුතේ එසේම වුණාද සමිතම එකතු වෙලා ඉන්න ඔබට පුළුවන් මැදිරියට දුරකථන තුමක් ලබා දෙන්න සජීවීව අපත් එක්ක එකතු වෙන්න මැදිරිය දුරකථන අංකය 01159 299 299 299 299 සජීවීව එකතු වෙන්න පුළුවන් වාස්තු ගැටලු තියෙනවා නම් පමණයි අද දවසේ ඔබට සජීවීව අපත් සමග එකතු වෙන්න අවස්ථාව සැලසෙන්නේ අපි ගිය සතියේත් ඔබව දැනුවත් කරා සුගස්ථානිය පිළිබඳව. අපි එතනින් එක ලග්නයක් අරගෙන සාමිතුමා කතා කරා මේෂ ලග්න හිමියන් පිළිබඳව. අපි අද සුගස්ථානිය පිහිටීම අනුව සුබද අසුබද කියන වගේ කොහොමද වෘෂභ ලග්න හිමියන්ට වැදගත් වෙන්නේ කියන තැනින් තමයි කතා බහ ආරම්භ කරන්නේ. හැබැයි මට හිතෙන සාමිතුමා ඊට කලිනුත් අපි සුගස්ථානිය කියන්නේ මොකක්ද කියලා අදත් නැවත පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලම කතාව ආරම්භ කරමු. හයිබම් මහ පින්වත් දරුවනේ සුග ස්ථාන කියන්නේ ඔබේ ලග්නට අතර වෙන ස්ථාන. සුග කියන්නේ සතුටෙන් සෞභාග්‍යයෙන් ජීවත් වෙන්න ඕන කියන ස්ථානයක්. ඒක කේන්ද්‍ර ස්ථානයක් කියලා කියනවා. ලග්නට පළවෙනි කේන්ද්‍ර ස්ථාන හතරවෙනි ස්ථාන. චතුරු ස්ථාන කියලාත් කියනවා. මේ හතරවෙනි ස්ථාන තමයි ඒ දේව භාෂාවේ චතුරු ස්ථාන කියලා අපි සඳහන් කරන්නේ. එහෙනම් මෙමෙ ස්ථාන පළවෙනිම අපි හඳුනාගන්නේ අපේ මවගේ. අපේ අම්මා තමයි පළවෙනි මෙමෙ ස්ථාන හඳුනාගන්නේ. මවෙක් නැතු කිසිම ලෝකයක් නැහනේ. නම් මවෙකින් තමයි ඒ අපේ අම්මා අඳුරාගෙන ඊට පස්සේ අපේ නිවස. දැන් මෙතන තමයි අපේ තියෙන රාස. මොකද රාස කියන්නේ අපේ නිවසක් නැතු කිසිම ජීවරාශියෙකුට ජීවත් වෙන්න ස්ථානයක්. මොන ජීවරාශි කූඹියකට පවා එයා ජීවත් වෙන්න යම්කිසි ස්ථානයක් තියෙනවා. එහෙනම් මේ ආදී බලනකොට අපිට ඉතා අත්‍යවශ්‍ය මනුෂ්‍ය ජීවිතේ ඉතා අත්‍යවශ්‍ය කියන්නේ නිවස. ඒ නිවස තමයි සියලුම සතුට අපි ලබා ගන්නෙ. අපි රස්සාවට ගිහිල්ලා දුක්මාන්සි වෙලා අවසට පවුල් සමග ඒ කියන්නේ භාර්යාව දරුවෝ අම්මා තාත්තා සියල මේ ඔක්කොම එකතු වෙලා ජීවිතේ එකම ස්ථානක ඉන්නකොට එක නිවස. ඒකට තමයි කියන්නේ සුග ස්ථාන කියලා කියනවා. සුබ නෙමෙයි සුග.
සුග ස්ථාන කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා සුග කියන්නේ සතුට සෞභාග්‍ය සියලුම දේ ලැබෙන්නේ ඒ නිවසේ. එන ඒ නිවස අපිට උරුම වෙයිද නැද්ද කිනක තමයි ග්‍රහ චක්‍රයෙන් හඳුනා ගන්න එක. තද අපි ඔක්කොම ඉතුපපතියට ගෙවල් හදන්න බෑ. අපි ඉතුප වල ඉඩම් ගතට වැඩක් නෑ. ඒකෙන් ගෙවල් හද. හරි ඒ අදපු ගෙදර අපිට ඉන්න උරුම තිබෙයිද නැද්ද කියන එකත් මේ සුග ස්ථානයේ අපිට හඳුනා ගන්න පුළුවන්. එන මේ මාතෘකාව ඉතා වටිනා මාතෘකාවක් අපේ එදා හෙදා ජීවිත විතරක්ම අපේ પરම්පරාම ජීවත් වෙන්න ඉතා වටිනා ස්ථානයක් කියන එක මේ සුග ස්ථාන කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. හොඳයි. දැන් සුග ස්ථානයේ පැහැදිලි ඉන්නේ ඔබට කොයි ආකාරයෙන්ද අපිට විශේෂම බල පැවැත්වෙන්නේ කියන මග අපි ගිය සතියේ කතා කරා මේ ශලග්න හිමියන් ගැන. අපි අද කතා කරනවා වෘෂම ලග්න හිමියන් ගැන. නේද සමිතා? එමයි පුතේ. ඔව්. තා පෑදලින් ගිය සතියේ මම මේ ශලග්න ගැන කතා කළා. අද අපි කතා කරන්න යන්නේ ඍෂභ ලග්න. එන ඍෂභ ලග්න කියන්නේ ස්ත්‍රී ලග්නයක්. සිකුරු කියන ග්‍රහතුමා තමයි එම ස්ථානට අධිපති වෙන්නේ. සිකුරු ග්‍රහතුමා තමයි මේ ස්ථානට අධිපති වෙන්නේ. ඒ විතරක් මේ ලග්නට නම් කර තිබෙනවා භූමි රාශිය. පොළවට අධිපති වෙච්ච රාශිය කියලාත් අපි කියනවා. ලග්න කියලාත් කියනවා. එන ඒ ලග්නට අතරවෙනි ස්ථානාධිපති කියලා කියනවා සිංහ ලග්න. මේ ලග්න නම් කරන්නේ අග්නි රාශිය කියලා නම් කරනවා. මේ ලග්නට අධිපති සූර්ය ග්‍රහතුමා කියලා අපි සඳහන් කරනවා. මේ ලග්න අපි කියන ස්ත්‍රී ලග්නයක් කියලා සඳහන් කරනවා. දැන් ලග්න කියනකොට මේස ලග්න පුරුෂන, ඊට පස්සේ ඍෂභ ලග්න ස්ත්‍රී, ආයි මිතුරු ලග්න පුරුෂ, ආයි සිංහ ලග්න වගේ එකක් ඇර එකක් ඇර එනවා ස්ත්‍රී පුරුෂ කියලා. ඒ වගේම මේ පංචපූත ක්‍රියාශක්තිය මේ ලග්න 12ම ක්‍රියාත්මක වෙලා තියෙනවා. පංචපූත ක්‍රියාශක්තිය පොළව, සුලං, ඒ වගේ වායු රාශිය කියලා අපි කියනවා, ජල රාශිය කියලා කියනවා, අග්නි රාශිය කියනවා. එහෙනම් භූමි රාශියද දීලානේ. භූමි රාශිය තමයි ඒ දෙවියෝ ඉන්න ස්ථාන. ඒක ආකාය රාශිය කියලා අපි කියනවා. භූමි රාශියම ආකාය රාශිය. මොනවාද කියන්නේ? ආකාශ. ආකාශයට අධිපති කවුද? ආසද අධිපති කවුද? දෙවියනේ. එනේ එක්කම දෙවියන්නේ. මේ අපි වැඳපු දාවට දෙවියන්නේ. ඒ නිසා ඒ ගැන ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. එහෙනම් අපි බලමු මේකට අතරවෙනි ඍෂභ ලග්නට හතරවෙනි ස්ථාන අධිපති සූර්ය ග්‍රහතුමා ඔබේ ජනන කේන්දර කොතන ඉටියෝ සුභයෝග ලබයිදයිද, ඒ වගේම ඔබට ගෙවල් අදන්න උරිම ලබා දෙන්න කියන එක අපි හිතා ගන්න පුළුවන්. අපි කමු උදාහරණයක් මේ සූර්ය ග්‍රහතුමා අපේ ලග්නෙ හිටියොත් අනිවාර්යෙන් අපිට නිවසක් අදා ගන්න පුළුවන් උරුමයක් ලැබෙනවා. සමාජයට අපේ પરම්පරාව මේක ලැබෙන්න පුළුවන් යෝගයක් තියෙනවා. හැබැයි ඒ තිබෙද්දී ඒ අවස්ථාවේදී පාපග්‍රහ සෙනසුරු අතරවෙනි ස්ථානෙ හිටියනම් ඒ යෝගය ලැබෙන්නේ නැහැ. හරි අපි කියමුකෝ මේ සූර්ය ග්‍රහතුමා අපේ ලග්නට දෙවෙනි ස්ථානෙ මිතුරු රාශියට ඔබ දුක්මාන්සි වෙලා හම්බ කරගෙන ඔබට නිවසක් ගන්න පුළුවන් උරුමයක් තියෙනවා. හැබැයි එතනකින් සෙනසුරු හිටියා නම් ඒ උරිම ලබා දෙන්නේ නැහැ. ඇයි සෙනසුරු තමයි පෙර ආත්ම අපි කරපු වැරදි වලට මේ ආත්මේ දඬුවම් ලබා දෙන ග්‍රහතුමා. එහෙනම් කොත්තන සෙනසුරු ශක්තිමත් වෙනවාද එතන ඔබේ යෝගේ නැති කර දමනවා. අපි කමුක මේ සෙනසුරු තුන්වෙනි ස්ථානේ හිටියා නම් සහෝදර සහෝදර සමග අපිට ඉඩම් ගෙවල් සම්බන්ධ ආරවුල නඩු ප්‍රශ්නටත් යන්න සිදු වෙනවා. පැහැදිලිනේ? එතකොට අතරවෙනි ස්ථානේ සූර්ය ග්‍රහතන අනිවාර්යෙන් පොඩ්ඩක් විශාල විදියට ඉඩම් කඩම් ගෙවල් ලබා ගන්න උරුම ලැබෙනවා. කියන්නේ පොඩි නිවසක් ලොකු විශාල විදියට අපිට ඒ උරුම ලබා ගන්න වර ප්‍රසාද සිදුවා. හැබැයි ඒ සූර්ය ග්‍රහතුමා සෙනසුරුගේ නැගතේ සෙනසුරු ග්‍රහතුමත් එක්ක ඒ ස්ථානේ හිටවන ඒ යෝගය ලබා දෙන්නේ නැහැ. මේ වගේ පුතේ මේ ස්ථාන අපි කියමු පස්වෙනි ස්ථානේ හිටිය අපිට දැන් ගෙවල් නැහැ. අපටත් නැහැ. මගේ භාර්යාව නම් අපි දුක්මාංශ වෙලා මෙතෙක් කල් හිටි කුලියට. හැබැයි දැන් දරුවන්ගේ මාර්ගය අපි නිවසක් අරගෙන සතුටින් කාලය ගත කරන උරුම ලැබෙන එක පස්වෙනි ස්ථානේ සූර්ය ග්‍රහතුමා හිටියන. අර 6 වෙනි ස්ථානේ හිටියන අපි ණය කරදරවලට ඉඩම් කඩම් ලබන සමහර විට ඒකට ගෙවා ගන්න බැරුව ඒක ලෝන් එකට ඒ සින්න වෙන්නත් ඉඩ තියෙනවා. 7 වෙනි ස්ථානේ මේ සූර්ය ග්‍රහතුමා හිටියා නම් අපිට සාකාරෝ සාකාරු මාර්ගය, ඒ කියන්නේ භාර්යාව හෝ එහෙම නැත්නම් මහත්මයා මාර්ගෙන් ඒ යෝගය ලැබෙනවා. එහෙම ලැබිලා තියෙනවානේ. දේපල ලැබෙන ස්ත්‍රීකින් ඒ වගේ දේවල් උරුම ලැබෙන්න පුළුවන් වෙනවා. සමහරට ස්ත්‍රීට ඒ කිසිම දෙයක් නැතුව ඇති නම් පුරුෂයාගේ මාර්ගයේ ඒ දේ ලැබෙන්න පුළුවන්. 8 වෙනි ස්ථානෙට රාස්කති නිවස් ඉඩම් කඩම් ලබා ගන්න පුළුවන්. තිබෙනවා කාටවත් දන්නේ නැහැ. ඔබට තියෙනවා කාටද? සමහරට ඔබේ බූදල ඇති, කියන්නේ මුත්තලාගේ දේපල ඇති. නමුත් ඒක ඔබට හුරුම කරගන්න බැරිව ඇංගිලා ක්‍රියාත්මක වේ. එම යෝගික තුනෙක් එක්ක විදි ආකාරයට මේක බලන්න පුළුවන් පුතේ. අර 9 වෙනි ස්ථානම් පියාහගෙන් ඒ යෝගය ඔබට ලැබෙනවා. සූර්ය ග්‍රහතුමා 9 වෙනි ස්ථානයේ පියාගේ ලැබෙනවා. ඒ වගේ 10 වෙනි ඔබ දුක්මාංශ වෙලා හම්බු කරගෙන ඉතා ඉයලින් ඔබ ඒ දේපල උරුම සුග ස්ථාන උරුම බලවත් කරගන්න වර ප්‍රසාද සිදු වෙනවා. 11 වෙනි ස්ථානේ හිටියානම්
ඔබේ තියෙන්දට 11 වෙනි ස්ථානයේ ධන උරුමයක් يعني ඔබ ඒකෙන් ඒ තනන් අතර ඔබට ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් හැටියට කරන ගෙවල් අදල් බිල්ඩින්ස් අදල් එක ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා 12 වෙනි ස්ථානයේ තියෙන පිටරට මාර්ග පිටරට සල්ලි වලින් අපිට ඉඩම් කඩම් ලබා ගන්න පුළුවන් වර ප්‍රසාසිද වෙනවා හැබැයි 9 වෙනි ස්ථාන පාපාතිපති නිවස ඒ කියන්නේ ඍෂභ රාශියට මකර ලග්න කියන්නේ 9 වෙනි එයාගේ නිවසම තමයි එතන සෙනසුරි තියානම් අනිවාර්යෙන් ඔබට නිවස සදා ගන්න බැරි යාමට ඉඩදෙන මේ වගේ හොඳක් තියෙනවා නරකක් තිබෙනවා සෙනසුරු කොතන ගිහිලා බලවත් වෙලා ඉන්නවද එතන ඒ උරුම අපිට නැති වීම ඉඳ තිබෙනවා මේ තමයි රාස එහෙනම් ලග්නට අතර වෙනි ස්ථාන මේ සුග ස්ථාන පිරිසුදුවෙන් ක්‍රියාත්මක වෙනවා නම් අපිට එහෙනම් කවදද මේක ලැබෙන්නේ කියන ඔව් හොඳ දසා කාලේ යන්නට ඕනේ දැන් අපි කියමුක ඔබට රවිගේ මද්දස්සා යනකොට සිකුරුගේ මද්දස්සා යනකොට ඍෂභ ලග්න උඩට ගොඩාක් සුබයි වගේ මේ බුධගේ මද්දස්සාක් යනකොට ඒ ඉඩම් කඩන් ඉවස් ලබා ගන්න පුළුවන් වරම් ලැබි මේ වගේ ඒ දසා කාලෙත් ඒ යෝග ලැබෙනවා වගේම දුක් කරද බාධාකද ඇති වෙන කාලෙත් අපි කියන සෙනසුරුගේ මද්දස්සා තිනකොට තිබිච්ච ඉඩම් කඩන් ඔක්කොම විකුණලා දාලා යන්න සිදි වෙනවා තිබිච්ච ඉඩම් වගේ සිකුරුගේ මද්දස්සා තවත් ඒ සිකුරු අසුරු වෙලා සතුරා වෙලා හිටියානම් ඒ යෝගෙත් ඔබට ලැබෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වගේම අටවෙනි ස්ථාන කුජගේ මද්දස්සාක් යනකොටත් මේ වගේ අපේ ඉඩම් කඩම් සම්බන්ධ ගැටලු ආරවුල් ඇතිවීමට ඉඩ තිබෙන නිසා අපි බුද්ධිමත් විදියට තීන කරගෙන තමයි ඔබේ කේන්දර පරිශා කරගත්තට පස්සේ තමයි ඔබ නිවසක් අදනවද නැද්ද මගේ නමට අදනවද නැද්ද කියන එක තීරණය කරගන්න. එතන නිවසක් අදන්න පෙර ඔබේ ජනන කේන්දර පරිශා කරගෙන මට පුළුවන් ද බැරිද කියන එක සොයා බලන්න. හොඳයි ඒ හොයා බලන්නත් අපි සමිතබන්ගේ දුරකථනම් කියනත් ඔබට ලබා දෙනවා. හැබැයි අපිට ඊට කලින් දුරකථනම තමක් තියෙනවා. කුමාරි මහත්මිය අපිත් එක්ක එකතුනෝ වාස්තු ගැටලුවක් සම්බන්ධයෙන්. ආයුබෝවන් ඔබතුමියට සුබ දැසනක්. ආයුබෝවන්. හරි. ඔබතුමියගේ ගැටලුව ඉදිරිපත් කරන්න. ආයුබෝවන් පුතේ. මේ අපිට පොතේ කරදරයි සමිතුවිනි මහත්යලා දැඩි සමාන කකුල් අමාරේ පුතාටත් ඒ වගේ මටත් ඒ වගේ හැබැයි ඉස්සරහ තනි දොර ඒක තියෙන්නේ වයඹට ඒතර තියෙනවා මේ මුදුල් යකලියට බාල්කයක් දාලා ඔව් එතකොට ඉස්සරහ දොර පේනවා පිටිපස්සෙට නෑ ඔය දරුවගේ ගෙදර ඉස්සරහ පැත්ත මොන දිශාවද උතුරද බටහිරට හරි හරි මට තේරෙනවා පුතේ බටහිරට දැන් බලන්න ඔන්න දැන් හාන් ඉන්න දැන් බටහිර කියපුවා කියනකොට පුතේ අපි මිනිස්සු බය වෙනවා මේක සුබ නැති පැත්තා ඉර බහිණ පැත්තා මැරිච්ච මිනිස්සු ඔළුවක් තියෙන පැත්ත කියලා ඒ මතයට මෙයාම නාද කරේ ඒක උතුර පැත්තට ගිහලා වයඹට තිබ්බා එහෙම නැත්නම් බටහිර පැත්තෙම තිබ්බගෙන ඒක බටේ ඒ තිබ්බොත් පුරුෂයන්ගේ රැකරසා ගැටලු බාධාකට ප්‍රශ්න ඇති වෙනවා ස්ත්‍රී අනිවාර්යෙන් ළඩ වෙනවා ඔය දෙක අනිවාර්යම වෙන ධනහානිත් ඇති වෙනවා. එහෙනම් ඒ අපි බලනකොට බලන්න එහෙනම් බටහිර පාර පැත්ත නම් පිටිපස්ස අපිට නැගෙනහිර. නැගෙනහිරයි උතුර එක දුව තමයි ඊසාන. මට කියන්න පුතේ ඊසාන මොනවද තියෙන්නේ? කුෂියක් එහෙම තියනවාද? ඊසාන කුෂියක් නැහැ. මොනවද තියෙන්නේ? අපි දරගියක් සුට්ටක් හදලා දැන් සුට්ටක් ඒ බරයි කිව්වා ඊසානට ඒක. ආ එහෙනම් ගේ ඇතුළේ කුෂියක් නැහැ. ඒකත් හොඳ නෑ. දැන් ඒක තමයි දෙවුණු ආණ්ඩාවේ. එහෙනම් බලන්න මෙයාලාගේ පිටිපස්ස තමයි නිරිත සහ ඊසාන එන්නේ පුතේ. මේ දෙකෙන් කොතනද තියයි? දැන් නිරිතට තිබ්බට පස්සේ මොනවාද වෙන්නේ? ලෙඩ දුක් වලට මුණ දෙන්න තුනක් ධනහානි සම්පූර්ණ රුපියලකට ඔය ගෙදර ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රශ්න බාධා කරද හතර කාලෙ ගත කරා. ඊසාන දිශාව තුන මොනවාද වෙන්නේ? ලැබෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් මේක තවත් ප්‍රශ්නයක් ඇති. දැන් මේක ළඟ ලිවින් එක ඇත්තේ වයඹ දිශාවේ. මොකද ඒ පැත්තේ ඉස්සරහ එන්නේ බටහිර පැත්තේ වයඹ දිශාව මේ උළුවස තියලා තියෙන්නේ. ඒත් ගියේ ගෙටක විච්ච ගමන් ඉතින් නිරිත මේ වයඹ නේ පුතේ. එහෙනම් මෙයාගේ ඊසාන දිශාවේ ලිවින් එක නැහැ. ඒකත් එක වැරද්දක්. ඔව් මම කියන දේ ආගෙන එනකොට මට තේරුණා පුතේ. එහෙනම් මොනවාද වෙන්නේ මේකල දානිතක මෙයාලගේ අර කුස්සිය කියන දෙහේ පිටගෙන උයනවා. ඒකත් මෙයාලා ඊසාන පැත්ත බර කරගෙන තිබෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් බටීර පළවෙනිම හොඳම දිශා කියන්නේ උතුර දිශා තමයි. දෙවනි ස්ථාන කියනකොට බටීර දිශාව. මොකද ඒ දිශා තමයි 1-2 කියලා යන්නේ. තුන්වෙනි ස්ථාන කියන නැගෙනහිර හතරවෙනි ස්ථාන කියන දකුණ. මේ වගේ තමයි ඒක බෙදාගෙන යන්නේ. නමුත් මොන ස්ථාන මොන පැත්ත වුණ කමක් නැහැ. පාර මොන පැත්තට ගියත් අපි මොනවද මේ දරුවගේ බටීර පැත්තේ යනවා කියන්නේ වයඹට කාමරයක් යන්න පුළුවන්. නැත්නම් පඩිපෙලක්කෝ වගේ දේවල් යන්න පුළුවන්. ඒ වගේම අපි ගිනිකොන දිශාවට කුස්සිය යන්න ඕනේ. නිරිත දිශාවට අපිට බෙඩ්රූම්ස් එක යන්න ඕනේ. දැන් මේක නිරිත දිශාවේ කුස්සියත් යන්නේ. වගේ ලිවින් එක යන්න ඕනේ ඊසාන. පිටිපස්සේ තමයි. නමුත් ඒක අපි අරියට සැලසුම් කරගත්තොත් මේකේතර කාට ප්‍රශ්න නේ. මේකේතර මේ අම්මා කියන විදියට ගේ සම්පූර්ණ වාස්තු දෝෂයක් තියෙනවා. සම්පූර්ණ වාස්තු දෝෂ දිනකොට
ලග්න 12ටම උදවියට ප්‍රශ්න මුණ දසා ගියොත් ඒ දසා ප්‍රශ්න බාධා වල මුණ දෙමින් ඉඳ ඒ නිසා අම්මා අනිවාර්යයෙන්ම අපට මුණ ගැහිලා ඒ ගැන ඔයා ගන්න නැත්නම් මං ලියලා තියෙන පොත අරගෙන ඒ ගැන විවරම් ලබා ගන්න. ඔව් ඒ ඒ වෙනුවෙන් තමයි සාමිතුමා වසර ගණනාවක් තිස්සේ ඔබට මේ පිළිබඳ කතා කරන්නේ සහ ඔබට මේ දැනුවත්භාවය ලබා දෙන්නේ ඉතින් සාමිතුමා මුණ ගැහෙන ඔබට පුළුවන් කමක් ලැබෙනවා ගිහිලා ඔබේ නිවසට සතුට සෞභාග්‍ය රැකෙන පරිදි කොයි ආකාරයෙන්ද නිවැරදි විය යුත්තේ කියන වගේ සාමිතුමා ඔබ පෞද්ගලිකව මුණ ගැහිලා ඔබට පුළුවන් දැන කියා ගන්න. වගේම ජන්මපත්‍ර පරීක්ෂා කර ගන්නත් පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයන් වලට හැමතමක් ලබා දෙන කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් අපි මතක් කරනවා 0112 8077.7 0112 8727.69 0112 8727.69 0112 8727.7 අපි තව දුරකථන අංකයක් ඔබට ලබා දෙනවා WhatsApp මගින් ඔබට පුළුවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔබේ ජන්මපත පරීක්ෂා කරගන්න. මෙන්න මේකයි දුරකථන අංකය 0770.160.161 0770.160.161 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් WhatsApp මගින් ඔබේ ජන්මපත පරීක්ෂා කරගන්න සාමිතමා මගින්. එහෙමනම් සාමිතමනි අපි කොහොමද තවත් අපිට තියෙනවනේ සුගස්ථානිය ගැන කතා කරන්නේ. වෘෂභ ලග්න හිමියන්ට කොයි ආකාරයෙන්ද තව දොරටත් බලපැවැත්වෙන්නේ කියලා අපි කතා කරමු. දැන් අපි කියමුකෝ මේ සුගස්ථාන මේ ලග්නට හෝ ලග්න සෙනසුරුව නැත්නම් හතරවෙනි ස්ථාන සෙනසුරු ඔබේ හිටියානම් ඔබට නිවසක් හදාගන්න යෝගයක් නැහැ කියලා ඔබ දැනගත්ත ගමන් ඔබට යන්න පුළුවන් ඔබේ භාර්යා මාර්ගයට හෝ නැත්නම් පුරුෂයා මාර්ගයට හෝ නැත්නම් දරුවන්ගේ එහෙම නැත්නම් අම්මා තාත්තගේ කේන්දර පොඩ පරිශා කරලා ඒ නිවස හදාගන්න. මොකද නිවස අදාගත්තට පස්සේ ඔබට නිවස ඇතුළේ ඉන්න පුළුවන්. ඔබේ නමට නැති වුණාට ඔබට සතුරෙන් ඉන්න පුළුවන්. මම කියන්නේ ඔබට සුබ නැහැ කියලා කියමු කවද ඍෂභ ලග්නට හතරවෙනි ස්ථාන සෙනසුරු බලවත් වෙලා අපිට මේ නිවසක් මේ ගොඩාක් දේවල් තියෙනවා. එක පොයින්ට් එකයි මම මේ කියන්නේ. අර සෙනසුරු හතරවෙනි ස්ථානයේ තියන මොනවාද වෙන්නේ? ඔබ සමහරට නිවස හදන්න පුළුවන් ඔබේ තියෙන සල්ලි බලවලට. නමුත් ඒක විතර ඔබට ඉන්න සතුරෙන් ඉන්න වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. ගෙදර පවුලේ ප්‍රශ්න බාධා කර ඇති කරගෙන තමයි ඔබ යන්න පුළුවන් ගෙදරින් පිටත් වෙලා. මෙන්න මේ වගේ ගේ ඇතුළේ ගොඩාක් රාස්වල් තියෙනවා මාපුතේ. මම කියන්නේ ඒක තමයි සතුට සෞභාග්‍ය සන්තෝෂ සීලම දේ තියෙන මේ නිවස ඇතුළේ තමයි. එන මේ නිවස අපි පංචපූත ක්‍රියාශක්තියෙන් ක්‍රියාත්මක කරගන්න විතරක් මේ කියන්නේ වාසු යෝග ගේනවා විතරක් නෙවෙයි. අපිට හුරිම තියෙනවද නැද්ද කියන එක තමයි පළවෙනිම බලන්නේ. ඒක තමයි තියෙන මේකට ලොකුම රාස. සමහර වාසු යෝගී ඉන්නකොට ඒක මට පැවැත්වෙනවා. ඒ කියන්නේ ඒක කන්ට්‍රෝල් වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකත් නැතුව වාස් දෝෂ තිබුණා නම් ගොඩාක් ප්‍රශ්න දුක් කරදර. අද වැඩිපුර පෞද්ගලික කඩා කපලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන් වෙලා ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබේ කේන්දරට වඩා ඔබ ඉන්න නිවස දෝෂ නිසා. ඒ නිසා කේන්දර මොන දෝෂ තිබුණත් ඒක නිවසින් අපට මැඩ පවත්තා ගන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ බැලන්ස් කරගන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. හොඳයි අපි තවදුරටත් කතා කරනවා මේ ගැන. අපිට ඊට කලින් තවත් දුරකතරම තමක් තියෙනවා. නාලනී මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා වාස්තු ගැටලුවක් සම්බන්ධයෙන්. අයිබෝන් සුබදැසනක්. අයිබෝන්. ඔව් ඔබට මේ ගැටලුව ඉදිරිපත් කරන්න සාමිතුමන්ට. සාමිතුමා මේ මගේ නිවසේ විදුලි මීටරේ තියෙන්නේ ඉන්සානට දෙනාම ගෙට උදු. ඉතින් මට දැන් අවශ්‍ය බටහිර සත්‍යට අර මීටර විදුලි මීටරේ කියන්නට. මං කියන්න තේරුණා. ඇතවසෙම්ම විදුලි මීටරයක් හෝ ටිප් ස්විච් එකක් කියලා කියන එතන ඒ කරන්ට් එක නිතරම බලවත් වෙලා ස්ථාන. දැන් වයර් එක යනකොට ඒක එතන ස්ටොක් එකක් නැහැ. ඒක ගමන් කරනවා. ඒකේ ලොකු අවුලක් අපිට හිටින්නේ නැහැ. ඒ නිසා ඒක අපිට ඕන පැත්තකින් යන්න පුළුවන්. හැබැයි ඊසාන හෝ නිරිත දිසා හෝ විදුලි මීටරයක් හෝ ටිප් ස්විච් එකක් හෝ තිබෙනවා නම් ගොඩාක් දුක්ඛද ප්‍රශ්න වෙනවා. භයානක පිළිකාවලට ගොඩක් මුණ දෙන ඒ උදවිය තමයි. දැන් මම කියනවා බලන්න ගිනි කොන දිසා පිළිකා කාටරය ඇදලා තියෙන කියලා බලන්න. එයාගේ ලග්න නිත මේක තීරණය වෙන්නේ. එක්ක වයඹ ඇති, එහෙම නැත්නම් ඊශාන ඇති, එහෙම නැත්නම් නිරිත ඇති. මේක එයාලගේ ලග්න හනුවනොත් එයාලට යන දසාව අනුවෙන් තමයි මේක තීරණය වෙන්නේ. දැන් අපි කොමුක ඊශාන දිශාවේ විදුලි මීටර ඇති වුණා පිළිකාවක් ඇති වෙයි කියලා මම කියනවා. ඔක 100%. හැබැයි එන ගෙදරන ඔක්කොර මේක ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ. එන ඊශාන දිශා විශේෂයෙන් කාටද බලපාන්නේ කියලා කියනවා නම් ඒ මීන ලග්න, මේෂ ලග්න සහ කුම්භ ලග්න. එන නිරිත දිශා කාටද බලපාන කියලා කියනවා නම් ඒ වගේම කන්‍යා ලග්න, තුලා ලග්න, සිංහ ලග්න. හරි වයඹ දිශා කාටද බලපාන කියලා කියනවා නම් ධනු ලග්න, ඒ වගේම මකර ලග්න සහ වෘශ්චික ලග්න. මේ වගේ තමයි ඒක බලපාන්නේ. එහෙනම් ගිනිකොන දිශා තුනන් මොන ලග්නවලවත් බලපාන්නේ නැහැ.
එනවා යාලගේ යන දසා කාලෙත් තියෙනවා ඒ කාලෙත් මේව බලපාන ඒ නිසා ඔක්කොටම එකදස එක ආකාර දසා ගමන් කරන්නේ නැහැ ඒ ඒ ඒ ගෙවලෙන්න උහුද විදාදෙන එක දා දෙනාටම ඒ දසා ගමන් කරන්නේ නැහැ කාට හරි හොඳ නැති කෙනෙකුට ග්‍රහ චක්‍ර හොඳ නැතිනම් තමයි ඒක බලපාන ඒ නිසා කරුණාකර මේක වරදලා තේරුම් ගන්න එපා මේකට ඇවුම්කම් කියන්න එන්න එපා සාමිද පිස්සු මේ කතා නෑ මං තා බුද්ධිමත් විදිහට කතා කරන්නේ අවුරුදු ගණන් හොඳට පරිශා කළා තමයි මේ කතා කරන්නේ නිසා ඔබ බුද්ධිමත් වෙන්න කා කවුරු කියන දේ ඔබ ඔළුවට ගන්න එපා අපේ ජීවිත අපිට වටිනවා අපේ දූ දරුවන්ගේ ජීවිත අපිට වටිනවා ඒ නිසා එතන තමයි අපි හින්න ඕනේ ඒ නිසා මේක විශ්වාස කරන්න මේක ගැන සොයා බලන්න මගේ පොතක් ලියලා තිනවනේ ඒ ගැන සොයා බලන්න තියාගන්න පොත උඩක් වේ සාමිතුමා කියනක හරිද වැරදිද කියලා හොයා බලන්න 100ට 100 හරියට ඇති මං කියන ප්‍රතිඵල ඒ ප්‍රතිඵලයන් ඔබට 100ට 100ක් සාර්ථක කරගන්න තමයි අපි මේ පොත ඔබට මතක් කරන්නම් ඔබට පුළුවන් බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත ඔබට පුළුවන් නිවසටම ගෙන්වා ගන්න අර කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් වලට එමතුමක් ලබා දුන්නයින් පසු ඔබට පුළුවන් බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත ස්වාමිකාලී කනකරත්න පූජකතුමන් අතින් ලියවුනේ මේ පොත උපශීලනය කිරීමෙන් ඔබට පුළුවන්කමක් ලැබෙනවා යම් තාක් දුරකට ඔබට ඔබේ නිවසේ පිහිටීම අනුව යම් යම් ස්ථාන පිළිබඳ අදහසක් ගන්න ඉන් අනතුරු ඒවා වෙනස් කරන්න කොයි ආකාරයෙන් දේවයන් තම සුභඵල අපි නෙලා ගන්න කොයි ආකාරයෙන්ද කියලා සාමිතුමා මුණ ගැහෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා දුරකථනම් කියනොත් මතක් කරන්නම් ඊට කලින් අපි සූදානම් වාස්තුනගත පිළිමදවත් ඔබට මතක් කරන්න හැබැයි වාස්තුනගතට යන්න කලින් අපි දුරකථනම් කියන මතක් කරමු සාමිතුමා මොකද අපි වාස්තුනගත පිළිබඳ තවත් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා කොළඹ කාර්යාලයට දුරකථනමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන් බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත වගේම සාම්රාණි ඔබේ නිවසටම ගෙන්වා ගන්න හැකියාවක් ලැබෙනවා සහ සාමිතුමා මොන ගැහෙන අවශ්‍ය වෙන දිනය වේලාව වෙන් කර ගන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා මේ දුරකථන අංකයන් වලට අමතුමක් ලබා දෙන්න 011 2787 69 011 2787 77 තව දුරකථන අංකයක් ලබා දෙනවා ඒක WhatsApp මගින් ඔබට පුළුවන් ඔබේ ජන්මපත පරීක්ෂා කර ගන්න 0770 160 161 0770 160 161 කියන දුරකථන අංකය ඔස්සේ අපි වාස්තු නැකත ඔබට මතක් කරනවානේ මේ මාසේ උදාවන වාස්තු නැකත ඒ කියන්නේ ලබන සඳුදා දවසට තමයි යෙදලා තියෙන්නේ ජූලි මාසේ 26 වන සඳුදා දවසට තමයි යෙදලා තියෙන්නේ අපි වාස්තු නැකත බලමු බලනම් අපි නැවතත් කතා කරන්න පුළුවන් අපිට පෙරවරු 7:48 සිට 8:24 දක්වා පෙරවරු 7:48 සිට 8:24 දක්වා නියමිත සුබ වේලාව පෙරවරු 8:06 අතිවාරම් කැපීම සහ නූල් ලැබීම 2021 හත්වෙනි මාසේ 25 වන ඉරිදා පෙරවරු 8:58ට ওই විදිහට තමයි මේ මාසේ උදාවන වාස්තු නැකත සාමිතුමා දක්වලා තියෙන්නේ. ඔබට මතක ඇති අපි කලිනුත් ඔබව දැනුවත් කරා මේ වාස්තුනකත සම්බන්ධයෙන් සාමිතුමා දීර්ඝව කතා කරනවා ඔබව දැනුවත් කරනවා කියලා. සාමිතුමා අපි කතා කරමු එහෙමනම්. ඔව් පුතේ. දා අපිට විශේෂන සඳුදා දවස ඒ උදේ 8:08 රාහු කාලේ. දැන් රාහු කාලයේ කියනකොට මට නම් පොඩ්ඩක් අත්බහයක් නැහැ. නමුත් සමහර උදවිය අර උදවියක ඔළුව හවුල් කරන. මේ රාහු කාලේ කවරෝ කවදවත් කරන්නේ නැහනේ. ඒ ඔළුව හවුල් කිරීම නිකන් අර වැඩ නතර වුණොත් ඔන්න මේ නිසා තමයි කියලා කියනවා. ඉස්සෙල්ලා රාහු කාලේ කියපිට කඳුනාගම පුතේ. රාහු කාලේ කියන්නේ රාහු ග්‍රහතුමාගේ චන්ද්‍රමණ්ඩලෙන්න ග්‍රහමණ්ඩලෙන්න රාහු ග්‍රහතුමාගේ සෙවණැල්ල මේ මාපොළොවට වැටෙන පෑ හැකාමාර තමයි රාහු කාලය කියලා අපි කියන්නේ. දැන් ග්‍රහ කොටම හෝරාවල් තියෙනවා. සූර්ය ග්‍රහය ඉඳලා මේ සෙනසුරු වෙනකම හෝරාල්. මම රාහු කේතුර පමණක් හෝරාවක් නැහැ. එතකොට රාහුට කියන්නේ රාහු කාලය කියලා කේතුර කියන්නේ යමගණ්ඩ වෙලාව කියලා කියනවා. ඒ වෙලාව පොළොවට වැදෙන. එතකොට දැන් මම තියෙන නැගත ඇවිල්ලා වාස්තු දෙවිතුමාගේ නැගත. ඒ කියන්නේ පොළොවට අතිපෙතිපෙති දෙවිතුමාගේ නැගත. එයාගේ වැඩේ නිදාගෙන ඉන්න එක. එයා හැරිලින වෙලාව තමයි සූක්ෂම විදියට අපි මේ නැගත අවුලගන්නේ. මේ නැගත බලවත් කරගන්නේ. ඉතින් ඒ වෙලාවට රාහු ග්‍රහතුමාගේ අර සෙවණැල්ල පොළොවට වැදෙනකොට රාහු කාලය කියන ඒ ශක්තිය බලය මෙයාගේ බැලිම එක නැති වෙනවා. ඒක තමයි රාස. ඒ නිසා රාහු කාලේ මේ නිවස් හදන්න පමණක් මේ කාලේ උදා වෙනවා. අනික කාලේ මේ නැකතට පමණ මේක ශක්තිමත් වෙනවා. දෙක මා පුතේ. දෙක අපි කියන්න ඕනේ රාහු කාලේ දැන් මේක ප්‍රශ්න තියෙන නිසා අපිට අවුලක් ඇති වෙන නිසා මම යනවා මේක ඉරිදා දවස 8:58ට. මම කියන නිතරම කියනවා අභිජිත් නැකතක් කියලා කියනවානේ. එන සිකුරුගේ අභිජිත් නැකත තමයි මේ ඕරා මම මේ සුබ වේලාව ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපි මොනවාද කරන්නේ පෙර දවසේ කූංජංගාල ඒ කියන්නේ අත්තිවාරම් කපන්න නූල් අදිනවනේ මා පුතේ ඒ නූල් අදින පළවෙනිම කූංජම ගහන්න ඕනේ ඒ 8:58ට පළවෙනි කූංජම ගන්නවා 8:58 එතකොට අපට අර රාහු කාලෙදි මේ අපි වැඩම් පටන් ගද්දි ඊට පෙර අභිජිත් නැගතේ සිකුරුගේ යෝගේ කියන්නේ නිවස්සට අතිපති වේදිකා යෝගෙන් අපි මේක පටන් අරගෙන තිනවනේ එතකොට අපිට මේ අහුලක් ඇති වෙන්නේ නැහැ හැබැයි රාහු කාලේ තමයි මුල්ගල් තැම්පත් කරන්න ඕනේ
අරමංකීප 8යි 8ට තමයි තැම්පත් කරන්නට ඕනේ. හරි. නෑ සාමිතුමා අපිට විශ්වාසයි කියලා කියනවා බය නැතුව රාහු කාලෙම මේක ආරම්භ කරන්න මම වෙලා දීලා තියෙනවා. මේ වෙලාවෙ මේ කරගන්න ගොඩාක් විස්තර ඕනේ නම් ඔබ කාර්යාලයට කෝල්ස් කරලා කතා කරලා ඒ ගැන දැනගන්න. හරි. ඉතින් මේ විදිහට තමයි ඔබට වාස්නකත සම්බන්ධයෙන් සාමිතුමා දැනුවත් බවයක් කරන්නේ. සාමිතුමා ඇත්තටම මේ පුංචි දෙයක් අහන්නේ තුනයි රාහු කාලයයි වැඩ පටන් ගත්තම හැමෝම කියන්නේ මේ දේවල් කඩා කප්පල් වෙනව හරියන්නේ නැහැ කියලා කියනවා. ඔව් කියන්නේ මේ රාහුට ඕරාවක් නැහනේ. දැන් යාගේ සෙවණෙල්ල තමයි මහ පොළොවට වැදෙන්නේ. ඒ සෙවණෙල්ල වෙල රාහු කියන්නේ ඉතා පාප ග්‍රහයේ අපේ ඔළුව සම්පූර්ණ අවුල් කරන දෙන ග්‍රහය. අතක රාහුගේ ක්‍රියාව දීර්ඝ කර්ම රස වැඩ. අපි මොනාර වැඩක් කරගෙන වැඩක් කරලා ඒක ඉවර කරගෙන ඒක යන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මෙයා එම නෙවෙයි. ඒක දී ඇද හැද හැද රබ්බර් එක වගේම අපිට හැදගෙන යන්න කරනවා. ඒ නිසා තමයි මේ වෙලාව අපි අත ගන්න. බාධාකාරී ස්වභාවයක් දක්වනවා. ඒ නිසා තමයි අපි කියන්නේ වැඩක් දීර්ඝ දිග කරනවා. දික් කරනවා යා. කේතු එමනේ කෙටි කරනවා. එන යමගණ්ඩේ කරන්න පුළුවන් වැඩක් රාහු කාලේ කරන්න මොන නැහැ. හොඳයි. ඉතින් මේ විදිහට තමයි ඔබව දැනුවත් කරන්නේ. නැවතත් සාමිත බංගේ දුරකථන අංකයන් ඔබට ලබා දෙන්නම්. ඒ ඔස්සේ ඔබට පුළුවන් සාමිතමා පෞද්ගලික කොමන කැහෙන කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් අපි ඔබට ලබා දෙනවා. ඔබට පුළුවන් කමක් ලැබෙනවා සාමිතමා පෞද්ගලිකව මුණ ගැහිලා ජන්ම පත්‍ර වගේම වාසෝපදේශ නිසියාකාරයනොත් ඔබට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් වලට අමතමක් ලබා දෙන්න 01 1 2 87 27 0 01 1 2 80 77 0 7. තව දුරකථන අංකයක් අපි ඔබට ලබා දෙනවා WhatsApp මගින් ඔබේ ජන්ම පත්‍ර සාමිතුමාට යවලා සම්බන්ධ කරගෙන ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න 0 770 160 160 1 0 770 160 160 1 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් WhatsApp මගින් ඔබේ ජන්ම පත්‍රය එවන්න. සාමිතුමා විනිතුක වගේ කාලයක් තියෙනවා අපි සාම්ප්‍රාණික ගැනත් මතක් කරමු. ඔව් පුතේ. සාම්ප්‍රාණි තාම වටිනා සාම්ප්‍රාණියක් ඒක කිසිම අර මොනවාද කියන්නේ කැමිකල් එකක් එකට දහලා නැහැ. මම හිතන්නේ ඒක දහපු කටියට ලොකු සුවඳක් නැති වුණාට අපේ ශරීරයට වටිනා සුවඳක් අපිට ලබා ගන්න පුළුවන්. ඉපදිච්ච දරුවෙකුට ඒක හල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ සාම්ප්‍රය ගොඩාක් වටිනවා. ඒක මම මන්ත්‍රෙකු දීලා තියෙනවා. මේ මන්ත්‍රය කියාගෙන අපිට ගෙදර තියෙන වාසු දෝෂ විතරක් නෙවෙයි සිලුසුලු දෝෂවල ඉවර වගේ විෂ බීජවල ඒක විනාශ වෙනවා. විෂ බීජ නාශනය කියලා කියන්නත් පුළුවන් වෙනවා. වටිනා සාම්ප්‍රාණයක් තමන්ගේ ගෙදරම ගෙන්න ගන්න පුළුවන්. ඔව්. ඔබේ නිවසේටම ගෙන්ව ගන්නට නම් ඔබට පුළුවන් අර මම කලින් මතක් කරපු දුරකථන අංකයන් වලට මක් ලබා දීලා ඔබට අවශ්‍ය වෙන කරුණු කාරණා පිළිබඳ වගේම සාම්ප්‍රාණික වගේම රක්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පුතත් ඔබට පුළුවන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න. එහෙමනම් හද සුබ දවස වෙනුවෙනුත් අපත් සමග එකතු වුණු සමිතුමන්ට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාමවිනිසුරු කීර්තිශී ජන රංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උපාසක ස්වාමී කාලී කනකරත්න පූජකතුමන්ට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැව තත් මුණ ගැහෙනවා සාමිතුමන්ව. ආයුබෝවන් සුබ දවසක් සාමිතුමන්. ආයුබෝවන් පුතේ. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.